කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කරමින් පමණක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අගමැති ධුරය යටතේ ජාතික රජය අඛණ්ඩව පවත්වාගෙන යාමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ප්‍රවෘත්ති වෙබ් අඩවියක වාර්තාවක් උපුටා දක්වමින් රනිල් වික්‍රමසිංහගේ ෆේස්බුක් කිනුමේ සටහනක් තබා තිබෙනවා. ඒ අනුව ලබන අඟහරුවාදා එනම් 20 වෙනිදා ජාතික රජයේ කැබිනට් සංශෝධනයක් සිදු කෙරෙන අතර එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර පවතින අවබෝධතා ගිවිසුම අනුව සිදු කෙරෙන බව සභානායක ලක්ෂ්මන් කිරියල්ල පවසා තිබෙනවා. මෙම කැබිනට් සංශෝධනය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පූර්ණ අධීක්ෂණය මත සිදු කෙරෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය බෙදා වෙන්කරගෙන තිබූ අමාත්‍යාංශවල විෂයපතයන් සුළු වශයෙන් වෙනස් වනු ඇතැයි අගමැතිවරයා සඳහන් කර තිබෙනවා. ජාතික රජයේ නිල කාලය හරි අඩකින් නිමවන විට කැබිනට් සංශෝධනයක් සිදු කළ යුතු බවට ජනපතිවරයා සහ අගමැතිවරයා මීට පෙර තීරණය කර තිබූ බවත් මෙම පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව ඒ සඳහා පසුබිම සකස් කෙරෙනු බවත් ලක්ෂ්මන් කිරියල්ල පවසා තිබෙනවා. ඊයේ අගමැති ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාව සාර්ථක වී ඇති බවත් ඒ අනුව යහපාලන ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාමට එකඟත්වය පැමිණ ඇති බවත් ඉන්දියා පුවත්පත් වාර්තා කර ඇති බව සඳහන් වෙනවා. ඒ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ 15 වෙනිදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පැවසුවේ අග්‍රාමාත්‍ය ධුරයේ කිසිදු වෙනසක් සිදු නොවී යහපාලන රජයේ ඉදිරියටත් පවත්වාගෙන යන බවයි. කැබිනට් සංශෝධනයේදී බරපතල වෙනස්කම් රැසක් සිදුවනු ඇති බවට අගමැතිවරයා ඉඟි පළ කර තිබුණා. අඟහරුවාදා සිදු කෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ආර්ථික ක්ෂේත්‍රයට අදාළ විෂයන් ගණනාවක් ජනාධිපතිවරයා යටතට පවරා ගැනීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසනවා. මේ අතර අඟහරුවාදා සිදු කෙරෙන කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසු නිමල් සිරිපාලද සිල්වා අගමැති කිරීම වෙනුවෙන් අත්සන් කෙරෙන ලේඛන සම්බන්ධ ප්‍රවෘත්ති වෙබ් අඩවියක් කළ විමසීමකදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු පවසා ඇත්තේ නිමල් සිරිපාල අගමැති ධුරයට පත් කිරීමට අවශ්‍ය බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ලබා ගැනීම ස්ථීර බවයි. ඒකාබද්ධ විපක්ෂයෙන් මන්ත්‍රීවරු 52 දෙනා මෙතෙක් එම ලේඛනයට අත්සන් තබා නැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනා ඊට අත්සන් තැබීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂය ඊට අත්සන් තබන බවත් ඔහු සඳහන් කළා. ඒ අනුව නිමල් සිරිපාල අගමැති කිරීමට මන්ත්‍රීවරුන් 118කගේ සහය ලැබෙනු ඇතැයි ඔහු අවධාරණය කර තිබෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රචාර එතරම් සැලකිල්ලට නොගන්නැයි සඳහන් කළ ඔහු ඉදිරි පැය 24 තුළ සිදුවන දේ රටටම බලාගත හැකි වනු ඇතැයිද සඳහන් කර තිබෙනවා.